පක්ෂය ප්‍රතිපත්ති පක්ෂයේ යම්යම් උදවිය පිළිබඳව ජනතාවගේ ප්‍රසාදයක් නැහැ කියලා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයෙන් පැහැදිලිවම පෙන්නුම් කරා. අපිට එක එක දේවල් කිය කිය ඉන්න පුළුවන්. අරය ආසනය දින්නේ නැහැ, අරය මේ පළාත දින්නේ නැහැ, මෙයා මේක කරේ නැහැ, අරය මේක කරේ නැහැ කියලා. නමුත් අන්තිමට අපේ පක්ෂයට අත් වෙන්නේ ඉතාම භයානක බිහිසුණු ඉරණමක්. මොකද මේ වත්මන් රජය පාර්ලිමේන්තුවේ 3/2 බලය ලබා ගන්නට සැලසුම් කරලා තියෙනවා. මේ රජය ඒ සඳහා කරන්න ඕන සියලුම දේවල් කරගෙන යන බව අපිට පේනවා. අපි දකිනවා පසුගිය ආණ්ඩුවේ සිටපු මැති ඇමතිවරුන්ම දඩයම් කරනවා. ඒ වගේම අපි දකිනවා දෙන්න බැරි බදු සහන අද ජනතාවට දීලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරයට වියදම් කරන්න පුළුවන් හාල් මාෆියාව ඇතුළු ඒ සියලු දෙනාම තර කරගෙන යනවා. අද පස් ජාවාරම, වැලි ජාවාරම අද රට පුරාම ක්‍රියාත්මක කරලා අද ආණ්ඩුවේ ඉන්න බිම් මට්ටමේ සංවිධායකවරුන්ව අද පෝෂණය කරලා ඒගොල්ලන් ධනපතින් බවට පත් කරලා එන මහමැතිවරණ එනකොට ඒ තුලින් දැවැන්ත ව්‍යාපාරයක් අද ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව සැරසෙනවා. ඒ වගේම අද වෙනකොට එදා කිව්ව පරිදි පාස්කු ප්‍රහාරය ගැන අද මොනවද කරන්නේ? එදා කිව්ව පරිදි හම්මන්තොට වරාය, ඒ වගේම ඉඩම් විකුණුම් පිළිබඳව අද ස්ථාවරයේ වෙනසක් අපි ආණ්ඩුවේ පේනවා. ඒවා සියලු දේම කරන්නේ මේ වෙනකොට දැවැන්ත යාන්ත්‍රණයක් මේ ආණ්ඩුව සදමින් සිටිනවා. මහමැතිවරණය 3/2 ගන්න, මහමැතිවරණයෙන් 3/2 බලයක් ජනාධිපතිතුමා අතට පත් වෙනවා. ඒ කියන්නේ 19 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධන කුණු කූඩයට විසිවෙනවා, පාර්ලිමේන්තුවේ බලතල කප්පාදු වෙනවා, ඒ වගේම විපක්ෂයේ මර්ධනය මීටත් වඩා ඇරඹෙනවා. ඒ වගේම ඉදිරියට එන ඒ මැතිවරණ පිළිබඳව මං හිතන්නේ අපේ රටේ ජනතාවට නම් ඊට පස්සේ විශ්වාසයක් තියාගන්න බෑ. අපි UMP